සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට පණ පොමින් විශිෂ්ට රංගනීයක නිරත වූ ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිපිලි මහතා 1971 වසරේදී සිනමාවට පිවිසියේ කතුරුමුවත් චිත්‍රපටයෙන්. මේක අපේ නෝනගේ පෙට්ටියේ යතුරු. හොරෙන්මට සල්ලි පොඩ්ඩක් ගන්න ඕනේ කියලා තියෙනවා. එකපාරට ගත්තොත් අහු වෙනවනේ. ලොකුම හිනාව මරුවා සමග වාසයේ වන් ෂොට් වන් මහින්දාගමනය රංජා ඇතුළු චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායක වුණා. පසුව චිත්‍රපට නිෂ්පාදනයේද එක් වූ රෙක්ස් කොඩිපිලි මහතා නිෂ්පාදනයෙන් දායක වූ අහස් මාලිගා සහ බයිසිකලයේ සිනමාපට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ඒ මහතා ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ දෙවැනි ඉනිම පළමු අදියරටද රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඔයා අංකල් පිස්සෙක් කියලා හිතනවා නම් ඒක ලෝක පුදුමයක්. මෙන්න බොහොම සීමුද්දී රෝගාතුරව රෝහල්ගතව සිටි රෙක්ස් කොඩිපිලි මහතා අද සිය දිවි සිනමාවට සමුදුන් අතර ඔහුගේ දේහයේ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණය කර නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.